ශ්‍රීලංකාවේ ඇති දේශපාලන සහ ආර්ථික අර්බුද හමුවේ ක්‍රීඩාව අමතක වී ගොසින් කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශ සංචාරයට මේ වන විට පිටත් වී අවසන් ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වෙනවා. එම ටෙස්ට් තරඟ දෙක මැයි 15 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. මෙම තරඟයේ මැයි 19 වෙනිදා දක්වා පැවැත්වෙනවා. දෙවන ටෙස්ට් තරඟයේ මැයි 23 සිට මැයි 27 දක්වා පැවැත්වෙනවා. මේ ටෙස්ට් ලෝක ශූරතාවයට අයත් ටෙස්ට් තරඟාවලියක්. ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් ටෙස්ට් තරඟාවලියක්. කෙසේ වෙතත් මෙම තරඟය ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි ඒ නවතම රූපවාහිනී නාලිකාවක් වන සුප්‍රීම් ටීවී ඔස්සේ මෙහි ගෙවීම් කරන ආයතනවල නාලිකාවල නැත්නම් ඩයලොග් ටීවී ආයතනයේ සුප්‍රීම් ටීවී නාලිකාවෙන්ම තමයි ඔබට නැරඹීමට සිදුවන්නේ. ඉන්දියානු රූපවාහිනීවල මෙය විකාශය නොවන බව තමයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව සුප්‍රීම් ටීවී ඩයලොග් චැනල් අංක 20ෙන්ම ඔබට නැරඹිය හැකි. පියෝ ටීවී සම්බන්ධයෙන් තවමත් පැහැදිලි වාර්තාවක් සඳහන් වන්නේ. කෙසේ වෙතත් පියෝ ටීවී පාරිභෝගිකයන්ටත් සුප්‍රීම් ටීවී ඔස්සේ නැරඹීමට අවස්ථාව ලැබෙනවා නම් ලැබෙන්නේ එම නාලිකාවෙන් නැරඹීමට පමණයි. ඉන්දියානු රූපවාහිනී නාලිකාවල මෙය විකාශය නොවන නිසා කෙසේ වෙතත් සුප්‍රීම් ටීවී ආයතනයේ Facebook පිටුව මගින් සජීවීව ලබා දෙන බව දැනට තොරතුරු වාර්තා වනවා. එය ආයතනය සතු තීරණයක් අදාළ තරඟය ක්‍රියාත්මක වන දිනයේදී. ඒ වගේම YouTube විකාශයත් සුප්‍රීම් නව් YouTube චැනලය ඔස්සේ විකාශය වන බවට දැනුම් දී තිබෙනවා. එයත් නාලිකාව සතු තීරණයක් අදාළ දිනයේදී විකාශය වනවාද නැද්ද යන්න ඔවුන්ගේ තීරණයක් වන අතර අප වාර්තා වන තොරතුරු පමණයි වාර්තා කරන්නේ. එහි වගකීම අදාළ නාලිකාව සතු වනවා. කෙසේ වෙතත් 2022 අප්‍රේල් මාසයේ 11 වනදා වන විට ටෙස්ට් ශූරතාවයේ ලීග් සටහනේ අංක එකේ සිටින ඕස්ට්‍රේලියාව ඒ ප්‍රතිශතය 75%ක් ලබා ගනිමින් අංක 2 දකුණු අප්‍රිකාව, අංක 3 ඉන්දියාව, අංක 4 පකිස්තානය, ශ්‍රී ලංකාව සිටින්නේ අංක 5 ප්‍රතිශතය 50%ක් විදිහට සඳහන් වන්නේ. ඒ ජයග්‍රහණ දෙකයි පරාජයන් දෙකක් සමගින් තරඟාවලි දෙකක් ක්‍රීඩා කර තිබෙනවා. බංග්ලාදේශය සිටින්නේ 8 ස්ථානයේ 116% ප්‍රතිශතයක් ලබාගෙන 9 ස්ථානයේ සිටින්නේ එංගලන්තය 12.5% ප්‍රතිශතයක් ලබාගෙන. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිනවා මෙම සටහන අනුව මෙම තරඟ දෙකේ ප්‍රතිඵල අනුව මෙය උඩු යටිකුරු වෙන්නට පුළුවන්. එම නිසා අප බලමු මැයි 15 වෙනිදා සිට මැයි 27 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය කෙසේ අවසන් වේවිද කියන කාරණය. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.